අපිට දින දෙකක් විතර ඔබට ප්‍රවෘත්ති ගේන්න බැරි වුණා. ඉතාමත්ම කාර්යබහුල දැනකට පත් වුණා. දැන් අද ඔබට ගෙනෙන්නේ ඉතාමත්ම වැදගත් ප්‍රවෘත්තියක්. මේක ගල්ෆ් කලාපයේ වෙසෙන ඔබ සියලු දෙනාටම අතිශය වැදගත් වෙන ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඒ අනුව මේ වෙදි ගල්ෆ් කලාපීය රාජ්‍යයන් සම්බන්ධ කරමින් දියත් කරන්නට බලාපොරොත්තු වන දුම්රිය සම්බන්ධතා පද්ධතිය ඉතාමත් පුනර්ජනනයකින් යම් ආකාරයක පුනර්ජීවයකින් යුතුව යලිත් පතාවක් සක්‍රියව ක්‍රියාත්මක වීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා කියලායි වාර්තා වෙන්නේ. යන කුවේට් රාජ්‍ය හරහා සෞදියට එවැගේම මස්කට් දක්වා මේ දුම්රිය මාර්ගය ක්‍රියාත්මක වීමට නියමිතයි. ඔක්ස්ෆර්ඩ් බිස්නස් ගෲප් එකට අනුව ගල්ෆ් රාජ්‍ය රාජ්‍යයන් මේ වන විටදී පුනර්ජනනීය පුනර්ජීවයක් සහිතව මේ රේල්වේ නෙට්වර්ක් එක පටන් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළා. මේක යම් ආකාරයක කාල ප්‍රමාදයක් තිබුණා. ඉතින් ඒ නිසා දැන් ඒ වැනි කාල ප්‍රමාදයන් ඉවත් කරලා මේ කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ අනුව විශේෂයෙන්ම වුණු වාර්තා කරන ප්‍රොජෙක්ට් රිසීව්ඩ් අ බිග් බූස්ට් ඉන් ඩිසෙම්බර් වෙන් ද ලීඩර්ස් ඔෆ් ද කන්ට්‍රීස් අග්‍රී ටු ද එස්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් ද ජීසීසී රේල්වේ ඔතොරිටි. මේ ජීසීසී රේල්වේ ඔතොරිටි එක ගල්ෆ් කලාපීය රාජ්‍යයන් අතර මේ ඇති කරගන්න එකඟතාවයට ලෝකයේ බොහෝ රාජ්‍යයන් මේ වන විට සහයෝගය දක්වලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය උඩ ඉදිරියේදී තවත් අර්බුදකාරී තැනකට සමස්ත ෂිපින් ලයින් එකම ෂිපින් බිස්නස් එකම නැත්තම් මේ රේල්වේ බිස්නස් එක, ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තම යම් ආකාරකින් ලෝකෙම අර්බුදයකට ලක් වෙනවා. මොකද මේ ගල්ෆ් කලාපියම රාජ්‍යයන් එකක් විදිහට එකතු වෙලා මේ විදිහට ඉතාමත්ම හොඳ පහසුකම් සපයා ගනිමින් කාන්තාර කියන තත්ත්වය සම්පූර්ණයෙන් අමතක කරලා ඔවුන්ගේ කරන ගොඩනැගීම ගත්තටදී සමස්තයක් විදිහට ශ්‍රී ලංකාවත් එක්ක සංසන්දනාත්මකව බලනකොට අපි ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්. ඉතින් මේ දේවල් දිහා බලනකොට තවදුරටත් වාර්තා වෙනවා දෙසැම්බරේදී මේ සම්බන්ධ ඉස්තාම විශේෂ තීන්දුව తీරන වලට එන්නට නියමිතයි. ඒත් එක්කම මේ රේල්වේ ප්‍රොජෙක්ට් එක 2009 දී තමයි එකඟුනේ. හැබැයි මූල්‍යමය වශයෙන් යම් යම් ආකාරයෙන් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වගේම මේක ඔයිල් තෙල් මිල ගණන් වල ඇති වුණා වූ තත්ත්වයන් මේ සියලු දේ සාපේක්ෂව තමයි මේ තත්ත්වයට පත් වෙලා තිබුණේ. ඉතින් මේ ඛේදවාචකය නිමා කර යුතුයි. මේ ජාතික ප්‍රතිපත්ති හදලා මේවා ක්‍රියාත්මක කරන්න ඕනේ. මේවා පිළිබඳ අපේ රටේ ව්‍යාපාරිකයින්, රාජ්‍යතාන්ත්‍රිකයින්, නිලධාරීන්, ඒ වගේම කටයුතු කරන සේවකයන් සියලු දෙනා දැනුවත් කරන්නට ඕනේ. මොකද මේ හැම දෙයක් පිළිබඳව අපි තොරතුරු ගේන්නේ ගල්ෆ් පුවත් සේවේ වාර්තාවන් වලට අනුකූලව ඔවුන් වාර්තා කර තිබෙනවා. බොහොම පැහැදිලිවම මේ වෙද්දි පවතින තත්ත්වයක් එක්ක ඉතින් විශේෂයෙන්ම ඒ ඉතාමත් වැදගත් වෙනවා. ද රිපෝට් highlighted example of Saudi Arabia, the UAE and the Qatar that they developed their railway network in isolation from the future development of the Gulf network. දැන් මේ වෙද්දි සෞදියෙන්, ඒ වගේම එක්සතරා බෙමිර රාජ්‍යෙන්, කටාර් වලින් තමන්ගේ ගුවන් පද්ධති තුම්රිය පද්ධති එකතු කරගෙන එනවා. මේක එක තැනකදී එකතු කරාම තමයි සමස්ත පද්ධතිය සම්පූර්ණ වීමක් සිදු වෙලා තිබෙන්නේ. It had announced plans to build a railway network on the length of 160 km in 2009 to the connect to the Gulf railway. යනෝන් බලාපොරොත්තු වෙනවා 2009 වර්ෂයේ ආරම්භ කරන ලද මේ ක්‍රියාවලියත් එක්ක ගල්ෆ් කලාපයේ කිලෝමීටර් 160ක දුරින් මේ කියන කටයුත්ත සඳහා පැමිණීම රීඩකඩ ලබා දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි බොහොම පැහැදිලි වෙනස්කම් වලට යටත් විය යුතුයි. අපේ ශිෂ්ටාචාරය, අපේ මානසික තත්ත්වයන් දැන් ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් අතර දුම්රියක් ප්‍රවාහනය කියන්නේ ඒ ඉතාමත්ම මිල අධික නමුත් ඇත්තරම බහලු වලට යන පිරිවැයන් එක්ක බැලුවහම ඉතාමත්ම හොඳ සාර්ථක ක්‍රමවේදයකට උන් ඉන්නේ කියලා අපට තේරුම් යනවා. මේ විදිහට තමයි ගල්ෆ් කලාපය තුළත් යම් දැවැන්ත පරිවර්තනයක් වීමට සිදු වෙමින් පවතිනවා. අපි ඒ පිළිබඳව තොරතුරු ඔබට ලද සැනින් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා.